හොඳයි. ගුඩ් ඉවෙනින් පුතා. අපි ගැලපිල්ලක් සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ වැදගත් ගැලපිල්ලක් දේපල පිරිත උපකරණ ඉවත් කිරීම. දේපල පිරිත උපකරණ ඉවත් කිරීම. පුතේ ව්‍යාපාරයක දේපල පිරිත උපකරණයක් කියන්නේ විකුණන්න ගන්න දෙයක් නෙමෙයි. ඒ ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුත්තකට බෙදා හරින්න පරිපාලන කටයුත්තකට වගේ දිගු කාලීන බලාපොරොත්තු වෙන උරුදුරලා වැඩි කාලයක් ව්‍යාපාරය තුල තියෙන ෂේ වෙලවක්කම් දේපල පිරිත උපකරණ ඔබ දන්නෝ. එතකොට මේ දේපල පිරිත උපකරණ ප්‍රමිතිය තුලෙත් මේ දේපල පිරිත උපකරණ ඉවත් කිරීම ගැන කතා කරන විට අපිට තනි ව්‍යාපාර සමාගම් ගැළපිරිවලත් මේ දේපල පිරිත උපකරණ ගැළපීම ලකුණ කතා කරනවා. විභාගෙදී නිතරම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දේපල පිරිත උපකරණ ගැළපිල්ල තියෙනවා වගේම ළමයි මේක පටල ගන්නවා. හොඳයි. දේපල පිරිත උපකරණ මම කලින් කිව්වා ව්‍යාපාරයක තියෙන දිගු කාලීන බලාපොරොත්තුවෙන් පාවිච්චි කරන්න තියෙන වත්කම් නැවත විකිණීමේ බලාපොරොත්තුවක් නැහැ. නමුත් යම් යම් හේතු නිසා තියෙන යන්ත්‍රය ප්‍රමාණවත් මදි, කාර්යක්ෂමතාවය මදි නම් අපිට ඒක විකුණලා වෙන යන්ත්‍රයක් ගන්න පුළුවන් ව්‍යාපාරය කටයුතු දියුණු කරගෙන යන්න. එවැනි අවස්ථාවක බලන්න මේ උදාහරණය. දේපල පිරිත උපකරණ වල මම පොදුවේ යන්ත්‍රයක් ගත්තා. මේ ව්‍යාපාරයක ලක්ෂයක මිලියනයක යන්ත්‍රයක් තියෙනවා, රුපියල් මිලියනයක යන්ත්‍රයක් තියෙනවා ශේෂය. ඒ මේ වෙනකොට මේ යන්ත්‍රය ෂේ වෙලා තියෙනවා ලක්ෂ 4ක්. ලක්ෂ 4ක් ෂේ වෙලා තියෙනවා. එතකොට මේ ඉවත් කරන යන්ත්‍රයේ පිරිවැය ලක්ෂ 5යි. ඒ කියන්නේ මේ මිලියනිය කියන එක ඇතුලේ යන්ත්‍ර එකක් නෙමෙයි. මේ ව්‍යාපාර යන්ත්‍ර දෙක තුනක් තියෙන පුළුවන්. එතකොට නමුත් එක ගිණුමක තමයි ගිණුම් ගත කරන්නේ. ෂේ කරන්නේදිත් යන්ත්‍ර දෙක තුනක් තිබ්බත් එක සමුච්චිත ෂේ ගිණුමක තුල තමයි ෂේ ගිණුමක තමයි වාර්තා වෙන්නේ. හොඳයි. එතකොට මේ මිලියනයක යන්ත්‍ර වලින් පිරිවැය ලක්ෂ 5ක යන්ත්‍රයක් ඉවත් වෙනවා. එතකොට මේ මිලියනේ ලක්ෂ 5 යන්ත්‍රයේ ලක්ෂ 4 ඇතුලේ මේ ඉවත් කරන යන්ත්‍රයේ ලක්ෂ 2ක් ෂේ වෙලා තියෙනවා. එතකොට පුතේ විකුණුම් මුදල ලක්ෂ 4යි නේද? එතකොට ඉස්සෙල්ලම දැන් මේ යන්ත්‍රයේ ඔබ දිනන ලක්ෂ 5යි පිරිවැය සමුච්චිත ෂේ ලක්ෂ 2යි. එතකොට මට කියන්න නිකමට ඔබ හිතන්න බලන්න මේ මේක විකුණන ලක්ෂ 4කට ලක්ෂ 5ක් පිරිවැය වෙච්ච යන්ත්‍රේ ලක්ෂ 4කට විකුණද්දී බැලු බැල්මට අපිට පේන්න තියෙනවා මේක පලාභයක් වගේ. නමුත් ඇත්තටම ලක්ෂ 5 යන්ත්‍රයේ පිරිවැය වුණාට මේ යන්ත්‍රයේ මේ වෙනකොට ලක්ෂ 2ක් ෂේ වෙලා. එතකොට මේකේ ධාරණාගය තියෙන්නේ ලක්ෂ 3යි. මේ ලක්ෂ 3ක ධාරණාගයක් තියෙන යන්ත්‍රය තමයි ලක්ෂ 5-4කට විකුණද්දී. එතකොට පුතේ කියන්නේ ලක්ෂ 5 පිරිවැය වෙච්ච යන්ත්‍රය ලක්ෂ 2ක් ෂේ වෙලා සමුච්චිත ෂේ වෙලා. එතකොට ලක්ෂ 3යි මේ යන්ත්‍රයේ පොත්තගේ ධාරණාගය. ඒක ලක්ෂ 4ට නම් විකුණන්නේ ඇත්තටම කිව්වොත් රුපියල් ලක්ෂයක ලාභයක් තියෙන්නේ නේද? ලාභයක් තියෙන. එතකොට පළවෙනි ප්‍රශ්න පත්‍රයේ මේ වගේ ප්‍රශ්නවලදී ගිණුම් ගගහ ඉන්න බැරි නිසා මම මේක කිව්වේ. එතකොට යන්ත්‍රීවත් කිරීමක ලාභය හොයන්න පුළුවන්, දීපල පිරිත උපකරණයක් ඉවත් කිරීමේ ලාභය හොයන්න පුළුවන්. විකුණුම් මිලෙන් පිරිවැය අඩු කළ හරියන්නේ නැහැ. විකුණුම් මිලෙන් ධාරණාගය, ඒ කියන්නේ පිරිවැය ඍණ සමුචිතාගය ෂේය. එතකොට නේද? ලක්ෂ 5 පිරිවැය ලක්ෂ 2ක ෂේ වෙච්ච වත්කමේ දක්ෂ 3යි. ඇත්තටම මේක වටින්නේ දාපොත්තගේ ලක්ෂ 4කට විකුණද්දී ලක්ෂයක් ලාභයි. පැහැදිලිද? කෙසේ වෙතත් ඒක ගිණුම් ගත කරද්දී මෙන්න පිළිවෙල. ඉස්සෙල්ලාම පුතේ යන්ත්‍රයක් ඉවත් මොනවා හරි දේපල පිරිත උපකරණයක් ඉවත් කරද්දී ඒ පිරිවැය ඉවත් කරන්න ඕනේ. ඒ කියන්නේ මෙතන මිලියනයක යන්ත්‍රයෙන් ලක්ෂ 5ක පිරිවැය වෙච්ච යන්ත්‍රයක් තමයි ඉවත් කරන්නේ. මෙතනදී ඒ යන්ත්‍ර ගිණුමෙන් ඉවත් කරන අපි යන්ත්‍ර ගිණුම බැර කරනවා. යන්ත්‍ර ගිණුම බැර කරනවා. ඒකෙදි අපි සිහි වටන ගිණුමක් විවුර්ත කරගන්නවා. මේ ක්‍රියාවලිය අවසානයේ මේක අහෝසි වෙන යන්ත්‍ර ඉවත් කිරීමේ ගිණුමක් ඔබ දන්නවා. මේක සිහි වටන ගිණුමක්. මොකද මේ ඉවත් කිරීමේ පිළිවෙල පියවර ඇතුලේ මේක අවශ්‍ය වෙනවා. මේක යන්ත්‍ර ඉවත් කිරීමේ ලාභය ගණනය කරාමත් එක්ක මේක අහෝසි වෙලා යනවා. පිරිවැය ඉවත් කරද්දී ලක්ෂ 5ක් යන්ත්‍ර ගිණුමට අයින් කරන්නේ යන්ත්‍ර ගිණුමේ මේ මිලියනෙන් යන්ත්‍ර ගිණුම බැර කරනවා. යන්ත්‍රීවත් කිරීමේ ගිණුම හර කරනවා. ඔන්න පළවෙනි පියවර නේද? ඔන්න යන්ත්‍ර ඉවත්, මෙතන යන්ත්‍ර. පැහැදිලිද? එතකොට අනිවාර්යෙන් පිරිවැය ඉවත් කරද්දී මොකද වෙන්නේ? තිස්සරන් අතන තියෙනවා දේපල පිරිත එක මෝටර රථයක් වෙන්නත් පුළුවන්. අදාළ යන්ත්‍රයේ පිරිවැය ඉවත් කරද්දී හරට දෙන ශේෂයෙන් අදාළවත්කම බැර යන්ත්‍රය, මෙතන උදාහරණයක් මම ගත්ත යන්ත්‍රය, යන්ත්‍ර බැර, යන්ත්‍රීවත් කිරීමේ ගිණුම හර ලක්ෂ 5යි. ඊට පස්සේ ඉස්සරහ නැතන තියෙන යන්ත්‍රීවත් හර, යන්ත්‍ර බැර. ඊට පස්සේ මේ බලන්න මේ පිරිවැය වෙච්ච යන්ත්‍රයට අදාළව කොච්චරක් ෂේ වෙලාද? ලක්ෂ 2ක්. එතකොට මේ මෙතන දැන්ටමත් අපි තියෙන වත්කම් වලට යන්ත්‍ර වලට අදාළ ලක්ෂ 4ක් ෂේ වෙලා තියෙද්දි ලක්ෂ 2ක් අපිට ඉවත් කරන්න වෙනවා. කියන්නේ ලක්ෂ 5 පිරිවැය ඉවත් කරා නම් ඉවත් කරන යන්ත්‍රයට අදාළ ෂේත් ඉවත් කරන්න ඕනේ. එතකොට ලක්ෂ 2ක් අයින් කරද්දී සමුචිතයේ බැරට තියෙන ඍණවත්කමක් සමුචිතයේ ගිණුම හර කරලා පුතේ මේකත් යන්ත්‍ර ඉවත් කිරීමේ ගිණුමට තමයි, යන්ත්‍ර ඉවත් කිරීමේ ගිණුමට තමයි බැර වෙන්නේ ලක්ෂ 2. ඔන්න පැහැදිලියි. පළවෙනි පියවර 2. අනිවාර්යෙන් මේ පිළිවෙලට යන්න ඕනේ. කොහොමද? පිළිවෙල ඉවත් කරන්න ඕනේ යන්ත්‍ර බැර ඉවත්, යන්ත්‍ර ඉවත් හර.
සමුචිෂය ඉවත් කරන්න ඕනේ ඊට අදාළව ඉවත් කරන යන්ත්‍රය මෙච්චර කල් ඉවත් කරන දවසට වෙනකම් සමුචිෂය ගිනුම හර ඉවත් යන්ත්‍ර ඉවත් කිරීම කියන සීවරණ ගිනුම හර වෙනවා. පැහැදිලිද? සම වෙන්නේ සමුචිෂය හර යන්ත්‍ර ඉවත් කිරීම ගිනුම බැර වෙනවා. ඊට පස්සේ තුන්වෙනි පියවර තමයි විකුණුම් මිල. ඒතර මුදල් එනවනේ. අපි මේ ඉවත් කරන්නේ ලක්ෂ 4කට මේක යන්ත්‍රය විකුණන්නේ මුදල් හර. නේද? මුදල් හර යන්ත්‍රවත් බැර මෙතන මම මුදල් ගිනුම පෙන්වන්නේ යන්ත්‍රවත් කිරීමේ ගිනුම බැර වෙනවා මුදල් කියලා කියද්ද විකුණුම් මුදල මේකේ නම් හැටියට ලක්ෂ 4යි. මම පොඩි වෙනසකුත් තව දෙනවා. දැන් මේ මුදලට විකුණනව වෙනුවට අපි මේ වෙනුවෙන් අපි ගන්නවා කියන්නේ කො වෙන මෝටර රථය වෙන යන්ත්‍රය. එහෙනම් පුතේ ඒ කියන්නේ හුවමාරුවක්. මෙතන ඔබට නිතරම එනවා එකක් විකුණුම් වලට අමතර හුවමාරුත් දීපල පිරිත උපකරණ. ඒතර වෙනස් වෙන්නේ මේක විතරයි. මොකද්ද පිරිවැයවත් කිරීම එහෙම තියෙනවා සමුචිෂේවත් කිරීම එහෙම තියෙනවා. හැබැයි මෙතනදී අපිට විකුණනෝ දැන් මෙතන උදාහරණේ මම ගත්තේ මෙමෙ යන්ත්‍රය විකුණනවා. ඒ කියන්නේ මුදලට විකුණනෝ. ඒතර මුදල් හර ඉවත් කිරීමේ ගිනුම් බැර. නමුත් වෙන වත්කමක් නම් හුවමාරු වෙන ඒ අදාළ වත්කම තමයි හර වෙන්නේ. වත්කම අපිට එනවනේ වත්කම මෝටර රථයක්ද යන්ත්‍රයක්ද හර වෙලා යන්ත්‍රීවත් කිරීමේ මේ විදිහටම බැර වෙනවා. ඊට පස්සේ පුතේ ඔබට පේන්න තියෙනවා මේකේ ලාභයක් තියෙන්නේ. අපි ගණනය කරා කලින්ම ගිනුම් මේ වශයෙන්ුත් මෙතන එනවා 6 ලක්ෂය මේ පැත්තේ බැර මේ පැත්තට හර. ඒතර බැර පැත්ත වැඩි නම් අනිවාර්යෙන් ලාභය වෙනස පුතේ ලක්ෂය අපි මාරු කරනවා ලක්ෂය ලාභ හෝ අලාභ ප්‍රකාශනයේට. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ වෙනත් ආදායමක්. පැහැදිලිද? ඒතර ඉවත් කිරීමේ ගිනුමේ හර පැත්තෙන් නම් වෙනසෙන් එක ලාභය. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේට බැර වෙනවා වෙනත් ආදායම වලට. එහෙනම් ලාභ හෝ මේ ඉවත් කිරීමේ ගිනුමේ වෙනසෙන් බැර පැත්තෙන් නම් අනිවාර්යෙන් අලාභයක්. එතකොට ලාභ හෝ අලාභ ප්‍රකාශන හර ඉවත් කිරීමේ ගිනුම බැර. එච්චරයි හරි ලේසියි.